සාධ සාධ පින්වත්න ධර්ම දානය කියලා කියන්නේ. මේලෝකට මනුෂ්‍යත්වයක් ලැබූ යම් කෙනෙක් වේද. ඒ ජීවිතය තුළ තමන්ට රැස්කරගන්නට හැකිවන මහානියෝ පුුණඩි ධර්මයක්. මේලෝකෙට බුදුරජාණන්වා සින්නමක්. පහළ වෙනවා කියන කාරණය පින්වත්න ඉතාමත් කලාතුරකින් සිදු වෙන දෙයක්. එක කොතරම් දුරට කලාතුරකින්ද කියන කාරණාව සලකන වනං මේලෝකෙට පහළවනා විපස්සී කියන බුදුරජණන් වහන්සේ. පින්වත්න මීට කල්ප අනුවකට කලින්. විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පසුව සි වෙස්සබූ කියන බුදුරජණන් වහන්සේලා මේලෝක පාල වෙලා බුද්ධශාසන පිහිටවා වදාලා. ආන ඒ අතරතුර කාලය කල්ප හැටක් පින්වන්නේ. සිකී වෙස්තබූ බුදුරජාණන් වහන්සේල්ලාගින් පසුව ඒ බුද්ධශාසන ලෝකින් අතුරුදධාගුණාට පස්සේ. නැවත මේ ගෞතම බුද්ධ ශාසනය වෙනකොට පිවන්නේ කල්ප තියක් ගෙවිල ගයා. ට පස්සයේ බුදුරජණන් වහන්සේගේ බුද්ධශාසනයෙන් පස්සේ ගෞතම බුද්ධවාාසනය වෙනකොට පින්වත්න බුදුරජාන් වන්සේලා හත් නමක් පහල වුණා. බුදුරජාණන් වහන්සේලා හත් නමක් මේලෝකයේ පහළ වෙනකොට මේලෝකේ ගෙවිලගියා කල්ප අනූුවක් කල්ප අනූුවකටම බුදුරජාණන් වහන්සේලා හත් නමයි. හිතන් ඒ බුදුරජාණන් වන්සේ නමක ගේ දුර්ලබ බව. ඒනිසා පංවත්න්නේ බුදුරජාණන් වන්සිනමක් දේශනා කරනයේ උතුම් වූ ධර්මය කෙනෙකුට අහන්ට ලැබෙනවා කියීන කාරණය අත්තිශයෙන්ම දුර්ලබ දෙයක්. මනුෂ්‍යජීවිතය දුර්ලබවූ කළ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් මේ ධර්මය සරණයන්ට බුදුරජාණන් වන්සේ සරණයන්ට ලැබීම ඒ ධර්මය ශ්‍රවණය කරන්ට ලැබීම හැමෝටම ලැබිණි නෑ. ඒනිසා පංවත්නී කෙනෙකුගේ සවන්නතටමවතුම් ධර්මය ඇසන්නට සලස්සනවා කියන පින සුල්පටුකොට තකඩිපා. ඒක ප්‍රමාණ කරන්න බෑ අප්‍රමාණයි ඒ පුුණ්‍ය ධර්මයන් ප්‍රමාණ කරන්නට අමාරුයි සංක්‍යාවකට ගණ්ඩ බෑ අසංකේයයි එනිසා මේ ධර්මදාානය පින පින්වත් අසංකේයයි අප්‍රමාණයි පින්වතුන්ට මේ ධර්මදානමේ පින සස්රයේ යම් දවසක යම් ජීවිතයක තමන්ගේ මේ දුක්ෂයිත සසර්ගමන අවසන් කරන්නට රාග දේශමෝහෝ ප්‍රහාණය කරලා ඒතුම් චතුරාර්සත් ධර්මය අවබෝධ කරගෙන නිවන පින්සම හේතු වෙනවා මයි. එනිසා පින්වත්න ධර්මදාානය කියල කියන්නේ ශ්‍රේෂ්ටෝ ජවිතයක් ලද යම්කිෙනෙක් පේදද ඔහුට ජීවිතය තුවළ ළඟාකරගන්නට පුළුවන් තමන්ගේ ජීවිතට එකතු කරගන්නට පුළුවන්. මහානීය පුන්න ධර්මයක්. පින්වත්න මේ ලෝකට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා. මෙලොවත් පරලවත් මේ මිනිසුන්ගේ යහපත පිණස දියුණුව පිණිස ධර්මය දේශනා කළා. දෙවියන් මරුන් බබුන් ශ්‍රමණ බ්‍රාහ්ණයෙන් සහිත ලෝකේ මේ දුක්සහිත සසරගමනින් එතරවන්නට ඒකා එන මාර්ගය කියලදුන්නේ ශ්‍රේෂ් උත්තම ඇතමා බුදුරජාණන් වහන්සේ. ඒක පුග්ගලෝ බික්හවේ ලෝකේ උප්පජ්්‍යමානෝ උපජ්ජති අච්චරය මනුස්සෝ. මේ ලෝකේයට ආශර්මත් වූ මනුෂරත්නයක් පහළවෙනවා නම් ඒ එක්කම මේක මනුෂරත්නයක් සිටිනවා. ආශ්‍යර්මත්තුූ මනුෂරත්නයක් කතමෝ ඒක පුද්ගලෝ ඒ එකමක පුද්ගලයා කවුද තතාගතන් අරහන් සම්මා සම්බුද්ධෝ තතාගතුූ වරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෙවි මිනිසුන්ගේ මෙලෝ පරලොව යහපත පිණිස නිවන පිණස ඒකාන මාර්ගගේ කියල දුන්න ශ්‍රේෂ් ත්තමයා ඒනිසයි පින්වත්නි මේ ලෝකේ සියලු දෙනාට අග්‍රස්ථානයේ වැඩ සිටින්නේ සම්මා සම්බුදුරජාණ වහන්සේ. එනිසා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත් අපගේ මේ ජීවිතහල ලෞකෙක ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් කියන දෙපැත්තම සාර්ථක කරගන්නට නිරන්තර ධර්මය දශනා කළා අන්න එවැනි තවත් එක් දේශනාවක් තමයි අදභ මිශ්‍රවණය කරන්න පින්වන්නේ මේ දේශනාව අංගුත්තරණකායේ පස්සන නිපාතයට ඇතුළත් ්‍රදන මෙ සූත්‍රදේශනාවේ නම පින්වත්න දුක් කතා සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සැවැත්නවර ජේත වනාරාමේ. පින්වත්න බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ලා අමතලා කාරණක් පහක් පිළිබඳව කතා කරන්නට හැකි පුද්ගලෙන් කවුරුද යන්න කියලා වදාලා. එවාගේම කාරණ පහක් සම්බන්ධයෙන් කතාකරන්නට නොහැකි කතාකිරීම දෘෂ්කරවන පුද්ගලයන් පස්තනක් පිළිබඳව දේශනාකොට වදාලා. ආනෙ කාරණා පහ අදප ඉගෙන ගන්නවා. ඒ පුද්ගලයන් පස් දෙනා කෞද කියලා දුබ ඉගෙන ගන්නෝ පෙන්වන්නේ. මේ කියන කාරණ ඔබ ඔබගේ ජීවිත්‍යත් එෙක්ක සසදන්නට ඕනි ගල් පන්නට වනිේ. නිසා ධර්මය හනකුට පින්වත්න්නේ ඉතාමත් හොඳින් තමන්ගේ මනස මේ ධර්ම කාරණ කරහි යොමු කරන්නට ඕනේ. එතකොටඒ දහම් කාරණා තමගේ ජීවිතයට ගල්පකට පුළුවන් වෙන්නේ තමන්ට වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්න්නේ පළවෙනි කාරණාව. අස්සද්දස්ස භික්කවේ අත් සද්දස්ස කියන්න පින්වත්න්නේ ශ්‍රද්ධාවෙන් තොර ශ්‍රද්ධාවෙන් තොර කෙනත්තෙක්ක ශ්‍රද්ධාවගෙන කතා කරන්නට දෘෂ්කරයි. දෙවිනිකාරණය උදුරයන් වන්සේ වදාළ පින්වන්නේ දුස්සීලස්ස සීලකතා දුක්කතා මේ දුසිල් වත් කෙනා සිල් රකින් නැති දුස්සීල කෙනත්තෙක්ක කෙනෙ සීලේ ගැන කතා කරන්නට උත්සා කරන වනා. ආනය කියන කාරණාව එකන කතාව දෂ්කර දෙයක්. එක අසාර්ථක දෙයක් අසාර්ථක කතාවක් වෙනවා. තුංගිනි කාරණය අපපස්සුතස්ස බාහු සච්ච කතා දුක්කතා පංගන්නේ. අපස්සුතස්ස අල්ප ස්ෘත අල්පස්ෘත කෙනත්තෙක්ක බෞස්ෘත දේ කතා කරනවා කියන කාරණය දෂ්කර දෙයක්. අපහ කාරණ තුනයි ඉට පස බුදුරියන් වන්සේ වදාලා මච්චරියස්ස චාග කතා දුක් කතා චාග කල කන පින්වත්න්නේ අත්හැරීම තයාගේ දන්දීම මච්චරියස්ස මසුරු කෙන මසුරු කෙනත් එෙක්ක යම් කෙනෙක් කතා කරනවනන් දන් පෙන් පිදීම ගැන මේ ජීවිතය තුළන අතැහරීම ගැන ආනි කන කතාව දෂ් කරයි ඒකනැත් එකඒ කතාවක් කරන්න බෑ පස්වනි කාරණාව පින්වදන දුප්ප්ඥස්ස පඤ්ඥා කතා දුක්කතා යම්කිනෙක් ප්‍රඥඥාවට අදාළ කාරණාව ප්‍රඥාවක් නැතිකිණෙත් එක් කතා කරනව නම් ආනිීකන කාරණාව දෂ්කරකාරණාව ඒ කතා කරට අපහසු දෙයක් කළ නොහෙකි දෙයක්. ඉවත් බුදුරජාන් වසේ මේ කියන පුද්ගලේ පස්ස දෙනා ගැන. බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. ඔබ සිහිකරගන්නට ඕනි මේ දේශනයහනකොට තමන්ගේ ජීවිතයේ තමන් ඇසුරු කරණ අය. තමන්ගේ වටේපිට ඉන්න අය තමන්ගේ යහලුවෝ මේ කියීන ලක්ෂණවලින් මොනමුණ ලක්ෂණවිලින් ද සමන්හිිත කියලා. තමන් වැඩිපුරම ආශ්‍රය කරන්නේ ඇසුරු කරන්නේ? මේ කියන කුමන කාරණාවලින් යුක්තා අයද කියලා ඔබ සිහි කරගණ්ඩ. එතකොට ඔබට පහසේන අපින්වත් නෙේ ජීවිතේ ඇසුරු කළ යුත්තේ කවුද. තමන්ගේ ජීවිතයේ අභිවුරදයෝ දෙෙසානම්. මේ ජීවිතය තුළ තමන්ගේ යම් ශ්‍රේෂ්ඨ බවකු දෙසානම්. මේ දුක්ෂයිත සසරයෙන් එතරවන්නට වැඩියයුතු තමන්තුරට ගතයුතු ගුණධර්ම දෙවුණු කර ගැනීම පිණිස අනුග්‍රහකරන්නේ කාරනාව ඒනිසා ඇසුරු කළ යුත්තේ කෞද කියලතමන්ට තෝරාභේරාගන්නට පහස වේවි. බුදුරන් වහන්සේ වදාළ පින්වත්න ශ්‍රද්ධාව නැතිකෙනා සමග ඔබ කතා කරනවනං ශ්‍රද්ධාවට අදාළ කාරණ ඒ ශ්‍රද්ධාව නැතිකෙන? මොනවගේ හැසිරීමක්ද මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ අස්සද්දස් භික්කවේ සද්ධා කතාදුක් කතා ්‍රදාව නැති නැත්තික මේ ශ්‍රදධාව ගෙන කතා කරන එක දෂ් කරයි. ඒට හේතුව පින්වත්න්නේ මේ ශ්‍රද්ධාව නැති කෙන දන්නවා තමන්තුලේ ශ්‍රද්ධා සම්පත්තිය දකිින්ට නෑ කියලා. ඒනිසා යම් ශ්‍රද්ධාව ගෙන කතා කරන වනම්. මොකක්ද ශ්‍රද්ධාව කියල කියන්නේ. යම් කෙනෙක් පින්වත්න්නේ බුදුරජණන්හන්සේ පිළිබඳව ගුණවාශයෙන් දැනගෙන. ුදුරයන්සට පැහැදිලඉන්නවනම්. ධර්මය ගුණවශයෙන් දැනගෙන ඒ ධර්මරත්නයට පැදිලන් වනා. සංගයාගේ ගුණ දැනගෙන ඒ රහතන් වහන්සේලාගින් පැවතගෙනෙ න මහා සංගරත්නය මේ මේ ගුණවලින් යුක්තයි කලා යමෙක් දැනගෙනින් වනා. ඒ දැනගෙන නම්ඒ තිසරණය කෙරරි පැහැදිලා තියෙන්නේ කරුණු වශයෙන් ගුණවශයෙන් දැනගෙන අවබෝධ කරගෙන නම්ඒ පැහැදිී මැතිකලා තියෙන්නේ අවබෝධයෙන් නං සරණ ගෙහිල්ල තියෙන්නේ ආන කෙනා තුළ තියෙනවා ශ්‍රද්ධාව. ඒකට ශ්‍රද්ධාව කියලා කියන්නේ. යම් කෙනෙක් තුළ පින්වත්නි බුදුරජාන්ේ ගෙන පැහැදීමක් නැත්තං. බුදුරජාන් වන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වෙන සේක විජ්්‍යාචරණ සම්පන්නයි සුගත වන සේක අනුත්තරෝ පොරිසිුදධම සාර්ථී කිය ගුණයන් බුදුරජාන් වන්සේ තුළ තිබෙනවාය එමනි ශ්‍රේෂ්ට් උත්තමේකය කියලා අදහ ගැන නැත්තං දන්නේ නැත්තං ගුණවශයෙන් යක අහලවත් නැත්තං ඔහු එක පිළිගන්නේ නැත්නම් බුදුරජයන් වන්සේ පිළබඳ පැහැතිීමක් නෑගේ. එවගේම් පින්වත්න ධර්මරත්නය පිළිබඳව ස්වාකාතුෝ බදුරජාන්හන්සේවිසිෙන් දේශනා කනලදම මේ ධර්මය ස්වා කාතායි සදිිට්ටිකයි යකාලිකයි කියළ දන්නනැත්තං. ගුණවශයෙන් පැහැදීමක් නැත්තං ඒ අර්ථ දන්නේ නැත්තා ඒන දධර්මත්නය පිළිබඳව පැදිල නැතිකුට ඒකෙනනත් එක්ක මේ ස්ශ්‍රද්ධා පිළිබඳව කතා කරන්නට දෂ්කරයි. ඒවාගේ මිතමා සංගරත්නය පිළිබඳවත් අන්න නිෙක් පින්ව යම් කනෙකක්. ්‍ර්ා පිඳුරතාාරනවානක් බුදුරජාණන් වන්සේගේ ගුණ ධර්මරත්නී ගුණ සංගරත්නී ගුණ කතා කරනවන ඒකින කිපෙනෝ අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒමනැත්තං හිතෙෙන් තරහා කැති කරගන්නවා. මූුණ වෙනස් කරගන්න අපෙන්ත් ඒකට කැමැති ස්වභාගයක් නෑ. තමන්තුළ හිත කැමැත්ක් උපදදින්නන්නේ බුදුරියන්ේ ගුණ හන්්. රාග දේශමූහ ප්‍රහාාණි කළා දෙවි බමුන්ගෙන් පුද පූජාලබන්නට සුදුසූ උත්තමයන් වහන්සේ කියලා ගුණහන්ට කැමති නෑ. බුදුරජන් වහන්සේ පිළිබඳව කතා කරනකොට ගුණ කතා කරනකොට හිතේ තරහකුපතින්නේ. එවැනි කතාවක් වල ති පින්වන්නේ එකට විරුද්ධ වනේගී සිටිනෝ. ඒමනැත් නං ඒ කතා කරන කාරණය වෙන පැත්තකට ටරුවන්නට උත්සා කරන. ඒ මේ සත්ලක් පල කරන ස්භාාවයක් නෑ ඒකට හේතුවමතමා පින්වන්නේ ඒකෙනා තුළේ ශ්‍රද්ධා සම්බන්තිය නැදිකම ශ්‍රද්ධාවක්නෑ ඇතුමන් තුළ ඒ නිසා බුදුරජන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරත්නය ගැන කතා කරන්න සූදා නම් නෑ. ඒකයි තරා ඇතිබෙන්නේ ඒකයිකට විරුද්ධව නැගී සිටින්නේ කතා කරන්නේ ඔබ හොඳට බලන්න්න පින්වත්න්නේ ඇතැමිට ඔබගේ නිවසේ. ඔබ දෛනිකව දෛනෙක්ව නරමණ ටෙල් නාටතිනවා දවස ගානි මොනවාහෝ තෙලිනාටක්ටීව එකේ නරමනයින්නෝඒවට හැබබැහි වෙලා ඔබ හොදට බලන්න ධර්මදේශනයක් ටීව එකේ යම් නාලිකාවක් යනකොට ඒ ධර්මදේශනාව බලන්ටද ධර්මදේශනාව වහන්ටට ඒ දහම් කරුණු විමස විමසා අහන්ටත වැඩියෙන්කැමති අර අර්ථයක් නැති අර්ථශූන්‍ය වෝ ටෙලිනාටයක් බලන්නද කැමති. කෙනෙක්කවා පින්වත්න ධර්මදේශනාව ැනකොට බොහෝම ්‍රදධාවෙන් ගෞරවෙන් බිම ඉඳගෙන ටීීමක දහ බලාගැනින්නේ. ට ඊීවකීන්ගේ ධර්මදේශය හුවත් ගෞරවෙගේ බහනෝ. එස් ්‍රද්ධාව තියෙන කෙන තුළ. නමුත් පංවද තව කෙනෙක්කන්නවා ධර්මදේශනාව පටන්ගත්තොත් ඒ නාලිකාවෙන නාලිකාවකට මාරනවා. කිසිීම ආර්ථයක් නැති මොෝහුටෙල් නට්ටෙක් බලනෝ ධර්මය දන්න නෑ තමන්ගේ ජීවිතයට කොතරම් වටිනවාද කියලා ඒයි නිසා එහෙම වෙන්නේ ශ්‍රද්ධාව නැතිකම පින්ගත්නි ශ්‍රද්ධාව නැතිකම හේතු කොට ගෙනම මේ ශ්‍රද්ධාව නැති කෙනා මේ ධර්මය ගෙන කතා කළත් බුදුරජාණන් වන්සේ ගෙන කතා කළත් සංගරත්නය ගැන කතා කළත් හොඳට බලන්න සංගයා ගෙන කතා කළත් දකින්න අඩු පඩුවක්. ජවිතයේ ඔබ ආශ්‍රයි කරන බොහෝදනෙක්ගෙන ලන්න හොවෙලා ඔබට හොදට මත්දැකින් මැති දකින්නේ අඩු පාඩුවෝක තරයි. ශ්‍රද්ධාව නැතිකම පින්වත්න ඉදවිත් ධනංජානී කියලා බ්‍රහමණය කෙටියා. බ්‍රාහ්මණයගේ බිරින්ද. බොහෝවෙලාවට කියවෙනවා නමු බුද්ධාහය කියලා. මේ ධනංජානි බ්‍රාහමණයට මේ පෙන්නන්න බෑ. ඇහෙන්න්න බෑ තරයනවා. ොක් මෙ හැමවලේීම නමු බුද්ධායි කියල කියන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසා නමස්කාරවේවා නමුබුද්ධහය ඒකීන වචනි තමන්ට දරාග නමාරුයි කෙනෙක් නමු බුද්ධාය කියල කියන්නට ලෙක්ජයි. ඇයි හේතුව අපි මේ කතා කරන්නේ මේ නමස්කාර කරන්නේ මේලෝකී සියල්ලු දිනාතරීින් ශ්‍රේෂ්ඨතම අග්‍රස්ථාන වැඩසිිටන උත්තමයාට ක්ද රණය ලෙජ්ජවෙන්ට මතක්වෙන මතක් වෙන මතාවට දනගල වඳින් ටඕනි දුක්සයිත සංසාර ගමන දුක්විඳවිදාා යන අපි ඒ දුකින් මිදන්නට අපිට ධර්මය මාර්ගය කියලද නොත්තමයට දවස පුරාම නමු බුද්ධය කියලක කියා හිටියත්. මොකක්ද වරද එයින් යහප තක්ම ඉටුවෙන නමුත් ශ්‍රද්ධාව නැතිකෙන එක දකිින් නැපින්වන්නේ වචන පව අපහදිනෝ ඒ වචන හැනකට තරා හිතරඇැති කරගන්න. ශ්‍රද්ධාවන්ත එහෙමනෑ එනිසා පින්වත්නී ඔබ බලන්ඩ පන්සලකට ගිබ්වූහම බෝධීන්හන්සේ ළඟට යම්කිින ගියව්හම ඇතැම්කිින කින්නනෝ පිංවත්නී ඔබ දකළ ඇත්තැති බෝධීන්වාහන්සේ ළඟට ගිහිල්ලා මුලින්ම කරන්නේ හ නොගල ප්ඩු ගට ගන්න තින කොයිද කිය. ය ක්‍රදිිැල්ලක ගටගහගෙන ගිහිල කාරෙක්කාහවලින් කහවතුරින් හෝදල බෝධීන්හන්සේ අර උත්තම අපි දනගහල වන්දනා කරන බෝධීන් වහන්සේගේ අත්තක් නමල ඒ අත්ේ පඬුරු ගැටගනවා. ශ්‍රද්ධාවක් කොහිද තියෙන්නේ. නැකත් කේන්දර සරණී යනවනිතාම ශ්‍රද්ධාව කොහිද තියෙන්නේ. තුරන්ුවන් කෙරෙහි තිය ්‍රදධාව නැති කරගන්න අපිවත්න්නේ එනිසා ශ්‍රදධාවතය එෙම නෙවෙේ. සත්‍යවශයෙන්ම අවබෝධයෙන්ම බුදුරජාන් වන්සේ ධර්මලත්නය සංගරත්නය සරණ ගිය කෙනෙක් ඒවිදිීට නෙවෙයි කටයුතු කරන්නේ පින්වති මේ ජීවිතයේ අපිට ශ්‍රද්ධාවෙන් යුක්ත පිරිසක් ඇසුරු කරන්නට ලැබම් එක අපි වාසනාවක් වෙනවා යම් කෙනෙක් පින්වත්න විවෘත කෙනෙක් නම් එකනගේ මනස විවෘතයින සටකප්ට මායා නැති අවංක කෙනෙක් නං රජු කෙනෙක් නම් රජු ගති තියෙන කෙනෙක් නම් අන්න එවැනි කෙනෙක් එක පින්වත්න මේ දහම් කතාව කරන්නට පුළුවන් එහෙම කෙනෙක් එක දහම් කතාව කරනකොට ඒෙන ඒ දහම්ඒ දහමෙන් තමන්ගේ ජීවිතයටට ගන්නට පුළුව මොනොවද කියලා විමචනවා. ආනේ කෙනා තුළ ්‍රද්ධාව ට ඇති වෙනවා ශ්‍රද්ධාව හට ගන්නවා. ඒ කෙන පින්න ධර්මය හොයාගෙන නවා. පත්න ශ්‍රද්ධාව තියෙනකිනාා තුලයි මේ ධර්මමාර්ග පිහිටන්නේ මේ ධර්මය පිහිටන්නේ ශ්‍රද්ධාව තියෙනකිෙනා තමයි පංගත්න මේ ධම්මාර්ගය ගමන් කරන්නේ. අපිට පංවත්නි මේ ජීවිතය තුළ ලැබෙන සෑම දෙේක් දේකටම වඩා. අපගේ ජීවිතයට ලැබෙනවනම් ශ්‍රද්ධාහ ලාභය ඒක තමා මේ ජීවිතය අපි ශ්‍රෂ්ඨත්ට පත් කරන ලැබීම්මතර එකම දේ. ්‍රදධාාව නතිෙන තුළ පින්වත්න්නේ පවුට ලෙජ්ජාාවන පවට බයන්නේ. ඒකිෙන තුළමී ජීවිතය තුළ පින්වත්න්නේ ලෞකික ජීවිතය තුළ. යම් දියුණුවක් ලබනවනන් ශ්‍රදධාව නැති කෙන තුළ පූර්ණ දියුණන්වක්නේ ඒ දියුණු සැබෑ දියුණුවක් නෙවෙයි. ඒ තුවත්තම පවට ලෙජ්ජ නැති පවට බිය නැති කෙන ඒ ශ්‍රද්ධාව නැති කෙන. සාධාරණ නෝවන අසාධාරණ මාර්ගයන්ගින් පවා ධනයෝප පෙලතම දියුණු වෙනක්කි කිය. ඒක සැබෑ දුණුනෙවෙයි. එනිසා ශ්‍රද්ධාව කියන කාරණය මේ ජීවිතය ඔබට ලෞකික ජීවිතයටටත් ලෝකෝත්තර ජීවිතයටත් අත්්‍යවෂ දෙයක්. පින්වත්න ඊටසේ බුදුරයන්සේ වදාලාේ දුස්සීලස්ස සීල කතා දුක්කතාම මේ දුස්සීල කිනත් එක්ක සීලය පිළිබඳව කතා කරන ඕනං ඒක දෂ්කර කාරණයක්. පින්වත්නී ඔබ හොඳුට බලඩුව ආයතනයක කාර්යායක වැඩරන වනන්. ඒඟ පහොට ම ිල්ගන්නවා කියලා මන්ගේ ලඟඉන්න කෙනෙකොට කියන්න. එහෙම කියනකොට කෙනෙක් කටකොනෙ හිනා වෙන ඕන. සිිල් ගණ්ඩය නොවද. හාහා හොඳයි. කටකොනින් හිනාවෙලා එක විහලෝකට ගන්නවන ඒකෙන තුළ ශ්‍රද්ධාව නැති කෙනෙක්. ඒකෙන තුළ සීලේ නැති කෙනෙක්. ශ්‍රද්ධා සීල කියන මේ ගඩාන්ගේ ය කෙනා තුළ තිබ්බන එක විහලෝකට ගන්නි නෑ. ල් සමාදන් වෙනවා කියන කාරණය ශ්‍රේෂ්ඨ දෙයක් ොට සලකනවා නමුත් දුස්සීලකෙන ඒකට ගරහනවා එක විහිල්ුවට ලක් කරනවා තවකිෙනෙක් පින්වත්න යම් සීලයක සමාදන් වෙලා ඉන්නවන ඒකට මේ දුසීලකෙන කැමතිනේ එඔබ හොඳට බලන්නු භාශ්‍රය කරන යාළු අතර ඔබගේ අසල් වැසි අතර සී සීලයක පිහිටනට පිහිටන්නට උපකාරයක් අනුග්‍රහයයක් කරනයි කීදිනෙකින් ොද කිිිල ඔබ කවරහරි කෙනෙ කඩගාරති ොද බලන්න ඉගව පොයිද්වසේ සිල් සමාදන්වින්ටයන් අපි කිල් ඒමයි හරි අඩු ඉපින් වන්නේ සිල්වත් කෙනෙක්න ආනි ලක්ෂණවලින් යුක්තයි නමු දුස්සීලකිනත් එක්ක මේ පිළිබඳව කතාකරොත් සීලය ගැෙන කතාගලොත් තරා කෙති කරගන්නවා කිපෙෙනව අරිරනිකන් දකින්න මේ හතුරෙක් වගේ ඔවුන් කතා කරන්න පටන්ගත්තා එහෙමතම කියන්න ඔවුන් අහන්න පටන්ගත්තා. ඔය මොන්න සිිල්ද අපිට මේජීවිතේ ඔව කරඩ විදියන්න දැංකාලේ ඔය සිිල් ඕවකරන්නල වැෙඩක්නෑ එහෙමතම කියන්නේ. දුස්සීලෑාව පින්වත්න දුස්සීලෑ විසින් අගේ කරනවා. දුස්සීලකෙන දුස්සීල කෙනාවතම ආගේ කරන්න. ඒ දුස්සීලෙනගගේ කිසිම වෙලාප පින්ංවත්න්නේ සීලේට අනුග්‍රයයක්න. නි තම ඒවාය කකිනක කාශ්‍රය කරනකට අපි පරිහණයට පත්තිෙනවා. ඔබ හොඳට බලන්න පින්වත්න්නේ මත්පැන් බොන කෙනෙක් තවනෙක මත් පැන් බොන් ඇදගෙනයන්නට අදනවා මිසක එයා මත්පැන් බනයගෙන් තවකිනෙකු ගලවන්ටුසා කරනවාද. ඒ මනෑ අයහාපතයේ සමාධන් කිරීම පිණිසමේ දුස්සීලකෙන උත්සා කරනවා සතුන් මරණ කෙන කැමති සතුන් මරණකිෙනෙකුට. සොරකම් කරන කෙනා කැමති සොරකම් කරන කෙනෙකට. වැැදි කාමසේවනය කරන කෙනා කැමති තව කෙනෙක් ඒවදිසා ඇදනයන්න්න තමන්ගේ ගොඩටම තව කෙනෙක් එකතු කරගන්න තමයි එකෙන උසා කරන්න බොරු කියන කෙනා කැමති බොරු කියන කෙනාට දුස්සීල කෙනා පින්වත්න සිල්වත් කෙනාව කෝන්කරන්න පුළුවන් යම් තැනක කොන් කරනවා ඔබ බලන්න හොඳටම තමන්ගේ යාළූ අතර කෙනෙක් මද්‍රව පාවිච්චි කරන්න නැත්තම් රක්කූ බොන්නේ නැත්තම් ඒකෙනට කොච්චර අපහසන විදිීට කතාගෙනවාද හරියට බිහිල් උඩලක් කරනවා සීලෙ අනු ග්‍රහයක් නෑපෙන්වන්නේ. නෞත් පංවත් හොදයටට හල්ල බලන්න සිල්ුවත් කෙන දුස්සීලයාට උපකාර කරනවා සිල්ුවත්වෙන්ඩ. ආගේ සීල්වතාගේ තියෙන ගුණ සිල්වත් කෙන කැසුර කරනකුට දුසිල්වතත් සිල්වත් වෙනවා මේ ඇසරු කරන පිරිතරින් බොහොම පරිස්සමින් බොහොම කල්පනාවන් අපි කටයුතු කරන්න ටඕන කවදපි ඇසු කරන්න ටෝනී කියලා අපි තීරණය කරන්න රනේ හොඳවඩ හිතලා. එහෙමත්නම් අපි දන්නෙම නෑපින්ගත්න අපි තුළ තියන ගුණයන් පිරිලනවා. අපි යම් සිල්පදයක් මේ ජීවිතය තුළ රැක්නනාත් එඒ සිල්පද බිඳලන අපි දන්නත් නෑ. කෙනෙක් මද්‍රවි පානී කරන්න නෑකමෝපි ඔහු ආශ්‍රය කරන පිරිස යාලෝ මද්‍රවී භාවිතා කරනවනං අරක්කුපොනවනං පින්වත්න යම්මාකාරයකින් හෝ උත්සාහයක් ගන්නවා මේකනාට අරක්කු පවන්න මද්‍රව භාවිතා කරන්න උත්සාහයක් ගන්නවමයි. නුවන මෙහෙවි නැත්තම් හොඳ සිහියෙන් හිටියි නැත්තම්. තමන් දන්නේීමමනයක රහුවෙනෝ. ඇයි හේතු හිතන්නේ මෙහෙම කිව්වහම ඔවුඉතින් පිරිසත්යෙක්ඉන්නකොට පොඩ පා්ජි කරන්නතු ටියොත් අපහසුයි එහෙම තම හිතන්නේ. පාහිතනැතම අප පත් වරදින තැන ඇයි හේතුව තමන් පිරිහි ගිය කල තමන් දුකට පත් වූ කල ඔය කිසිම කෙනෙක් නෑ අපි ආරක්ෂා කරන්න මේ සසර බොහොම භයානකයි මේ සසර බොහොම දුක් සහිතයිඒ දුකට පත් වූ කල දුකට පත් වූ ජීවිතයක් අපිට ලැබුණු කළ ඔය කිසිම කෙනෙක් නෑි පිළිසරණට ගිය ගුණියන්ගේ තිකෙනා මේ සසරේ යහපත් සැපවත් ජීවිතයන් ලබනවා කියෙන කාරණය සිද්ධබෙන නින්නේ මේ පොඩි කාලයක් ඇතුළත මෙ ලැබුණු උතුම් මනුෂ්‍ය ජවිතේ අපි මේ පොඩි කාලයක් ඇතුළත යම් ලාම කාශ්වාන්දයක් ලබනවද ඒ ලාම කාශ්වාදය තාම සුළුකාලයක් ලබලා දීර්ග කාලයක් මේ සසරේ අප්‍රමාණ දුක්ඉදිනා අප මාන දුක්කදිවා. ඒෝ කල පින්වත්න අප ගලවගන්න කෙසි කෙනෙක් නෑ. දුක කියන්න කෙනෙක් නෑ අපිට ප්‍රේත ජීවිතයක් ලැබුණත් නිරයේ ඉපදුනොත් ඒ දුක්ෂයිත නිරයෙන් ගලවන්න කෙනෙක් ඉන්වාද කවුරවත් නෑ. නමුත්ඒ දුක්සයිත ජීවිතවල අක්ෂ ලක්ෂ ගනම් ඇතැවිට කල්පය හමාර කවද පිළිසරණටින්නේ. මුත් මේ ජීවිතේ තමන් දුස්සීල පැත්තර ඇදගණඩ ඕන තරම් පිරිසින්නවා. ඒනිසාපි කොච්චර යාලූ ආශනය කරක් පින් වන්නේ තමන්ගේ සීලේ ආරක්ෂා කරගන්නට තමන් දැනගණ්ඩුවෝනි. ඒකට තමන් සිහින ඕන භාවිතා කරන්ට ඕනි. තමන් මේජීවිතේ යම් සල්පදයක් අරා ආරක්ෂා කරනවද කිසිම කෙනෙක් හේතුකොටගෙන කිසිම කාරණයක් හේතුකොටගෙන එයින් මිදෙන්ට හොඳනෑ එනි සබුදුරයාන් ව සසිපෙන්ල දුන්න දුස්සීලස්ස සීලකතා දුක්කතා මේ දුස්සීල කෙනත් එක සිල්වත් දේ පිළිබඳව කතා කරට යන එක අප හසුයි එක දුෂ් කරයි. ඊට පසේ බුදුරියන් වන්සේ වදාල පින්වත්නී. අපපස්සුතස්ස බාහු සච්ච කතා දුක්කතා. අල්ප ස්ෘතය තියෙනෙ කෙනත් එක්ක යම් කෙනේ. විස්තරාත්මකව යම් දහම් කාරණය කතා කරට යනවනන්. ආනී කියනෙ කාරණාව අපහසු දෙයක්. පින්වත්නී යම් කෙනෙක් දහම්කාරණයක් කතා කරනකුට ඉ දහම්කාරණය අහලා සතුට ඇතිවෙනවන යම් කෙනෙ එක සිීතකට ප්‍රමෝදයක් ඇතිවෙනවන යම් කෙනෙ හිතකට ආන ඒ කෙන ම ධර්මීඩ් කැමැත්ති ඉන්න කෙනෙක් අන්න ඒකෙන බහුස්ෘත කෙනෙක් අපි හොදවුට අඳුරගන්න පුළුවන් පිින්දන්නේ ඔබ යම් දහම්කාරණයක් විමසද්ධී ඒ මනත්තං ධාම්කාරණයක් ගැෙන සාගච්ඡා කරන්නකොට යම් කෙනෙක් එක්ක කෙනෙක්කන්න හරි කැමතිකට ඒ ධාම්කාරණය ගැමරින් ගැමුරුට කතා කරන්න කැමති වෙන් වෙන් වචෙන් දහම් කරුණු කතා කරන්න කැමති විස්තර ඇතිවේ ධහම්කාරණ කතා කරන්නට කැමති හැබැයි ඒ දැනුම ඒ ශ්‍රථය ඒ ධර්මය පිළිබඳවයි දැනුම නැති කෙන. ධර්මත් ඥානයක් නැති කෙන ඒ දහම්කාරණ කතා කරන්න සාකච්ඡා කරන්නට කැමැත්තක් නෑ මැලිකමක්තක් කන එතරි මගහරිනෝ. ඔය දීවල් උච්චර දැනගන්ටුවුනි නෑ මී ජීවිත එහමතුම කියෙන්. අපි මේ ජීවිතීමේ අවශදී තිබාම ඇති බෙනමකු අත වශනය එහමතම කතා කරන්නේ. ඇයිඒ එයිකට කැමතිනේ බෞස්ත්‍රත භාාවයෙන් තොරයි. ධර්මත් ඥානී කීනෙ කහොතුළු නෑ. තමන්ගේ ජීවිතය ධර්මය ගලපාගන්නට උත්සා කරලනෑ. තමන්ගේ මනස මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගරපා ගැනම් පිණිස යොදවලනෑ. එනිසා ඔහුඒ පිළිබඳව දන්නේ. එකක නිසා කතා කරන්න කැමතිත් නෑ. ධර්මත් ඥාණී නැති නිසා පින්වත්න යම් දහම් කතාවක් කරනකොට හරි හීන මානින්න්ත ම හිතන්නේ. තු ඇති හි මානයක් තම දන්න න ම ධර්මය පිළිවුුණු දරන්නේ කියලා ඒ හීනමානයේ හේතුකොටග තමන් ඒ අදහස් ප්‍රතික්ෂේප කරනවා තම ඉතිරිහට ඉදහම්කාරණලා පිළිබඳු තා කරන්න මන්ද උත්සාහි උත්සා කරන්නේ නෑ ඒ දහම්කාරණ ඉදිරිට කතාකරගන යන්නට රුස්සන්නෑ කැමැත් අඇෙති කරන්නේ. අර ඇතැම් පුද්ලය ඔබ ආහලති පින්වත්න්නේ තමන්ට ඕන විදිහිට දහම්කාරණ හරව ගන්නවා. තමන් ඕන දී තම කියන්. ඇත්තර් මුුදුරියන්සේ දේශනකොට වදාලි මෙ මේආකාර මේආකාරයයි කියලා ඒකාරණාවට නෙමේ ප්‍රමුකත්වය දෙන්නේ. තමන්ගේ හිතට එෙන් නමකක්ද ඒදී තම කියන්. තර්ක කරන ඇතැමිට ඒමනත්තන් කරන්නේ මගැරලයනවා. හොදට බලන්ඩ පිගත්න්නේී බභාශරය කරන සමාජයේ ඔබ ටිටාව බහෝ දිිනිිකතර ක්ෂ තියන. ඒකට හේතුවම මේ ධර්මය පිළබඳු ඥානෙක් නැතිකම. මේ ධර්මය ඉගෙන ගන්න නැතිකම. ඒ හේතුකටගෙන තමන්ගේ ජීවිතයට මේ ධර්මෙන් ගන්නට ඇති කාරණා තමන්ගේ දියුණෝදිසා තමන්ගේ ලෞකික ලෝකෝත්‍ර දියුණෝදෙසා මේ ධර්මය පිහිට පිළිසරණියයට ලැබින්නේෑ. ඊට පස්ස පගත්නි බදුරියන් වසේ වදාලා මච්චර අස්ස චාග කතා දුක්කතා මේ හත්තර වනපුද්ගලයා. ත් මසරු කෙන දන්පැන් පුදන්ට කැමති නැති කෙන චාගේ තමන්ගේ ජීවිතය පුෘද්ති කරළ නැති කෙන. යම්කිෙනෙ කේගෙනත්ක ධර්මම ධානය පිළිබඳව කතා කරන නම් පින් වන්නේ. ඒකට කැමැත්තක් නෑ. එකට රුස්සන්නේ. අත්තෙරරිම කනෙක් ජීවිත පුරදදු කර නැති බෝදධනිි කන්නවා පිගත් නිබ දන්නනවා ඕනෑ තරම් ධනයතියනෝ සල්ලි තියෙනවා. යානවාහන තියෙනවා. නමුත් බලඩ පින්වත්න්නේ ඒ බොහෝ දෙනෙක් තුළ අත්තැරීම දන්පැන් පිදීම ඒ කාරණා ඒ අයට මගහැරිලා. ජීවිතයට පුරුදු වෙලානේ පුරුදු කරලනේ. තවගෙනෙක්ින් නො පින්වත්න්නේ ඇතැම්විට බොහෝම දුප්පත්. බොහෝම අමාරුවන් තමා මේ ජීවිතය ගෙවන්නේ. ඒත් ඔහුගේ සිතේ තියෙනවා දන් පැන් පිදීමගෙන හරි කැමැත්තක්. අත්තැරීමගෙන් හරි කෙමැත් තියෙන. ඒ දන්නව පින්වත්න්නේ මේ සසරය බොහොම දුකයි. මම පෙරජීවිතවල දන් පෙන් දීලනෑ එනිසා මට මේ ජීවිතය ලැබෙන්නේ. අනි එනිසා මේ ජීවිතය මට ලැබෙන්නේ යම් දෙයක්ද මට හැකි ආකාරෙකින්ම දන් පැෙන් පුදන්නට ඕනී කියලා ොහිතනවා. ඒනිසා ඒකෙන පුළුවන් ආකාරෙක දන් පැදිෙනෝ. පුළුවන්න ආකාරයකට ඒහේතුකටගෙන පින්වත්න ඒ කෙන ටි ටිකෙන්ටි මේ ජීවිතය තුළ චාගේ පුුරුදු කරනු අත්ත ැරම පෘති කරනවා. මේ දුක්ෂයිත සසරෙන් මෙදන මාර්ගියට උපරයකයක. එ ප්‍රතිපදාාව රපකාරය. ඒ හේතුකටගෙනම පින්වත්නයේ පුද්ගලයාට සසරේදි බාබෝග ලැබෙන ොමයි. මේ ජීවිතයේ දුප්පත්. මේ ජීවිතය දිලින්ඳුයි. මේජීවිත ඇතැම්විිට කඳුලින් හැඩු කඳුලිින් ගෙවන්නේ නොවද ලදවස්ථාවයි පින් කරගන්නවා. මේ ජීවිතය ඒ ආකාරටි ගෙවෙලා යම්හොතකද කයමිදී මරණින් මත්තේ ඒ රැස්කරකත්තු පින් හේතුකොටගෙන සැපවිපාක ලබනවාමයි. ආ ඒ පිින්වත්නය අඳුරේ දලා එලියට ගේප කෙනෙක් වගේ. අඳුරේ හිදලා ආලෝකෙටි ගෑවගේ. නමුත් පින්වට මේ ජීවිතය කෙනෙක්ක න්න කොච්චර දන සම්පත් තිබුණත් මුදල් තිබනත් යානවාහන තිබුණත් ඉඩකටන් තිබුණත් චාගේ කියනක දන් පැන් පිදීමකිින්න්න එක හුරු වෙලානේ. ගන සිතිබිලි පහල වෙන්නේ. ඒකනා මේ ජීවිතයේදී තමන්ට ලද සම්පත් පරිභෝජනය කරනවා ඒ පරිබෝජනය කරලා පරිබෝජනය කරලා පින ගෙවිය න හොතක් එනවා එක්ක මේ ජීවිතය පුරාවටම සැපසන්දී හැබැයි ඒ පින ගෙවීගිය කල රැස්කරගත්තු පිනක් නැතිකොට දුකට පත්වෙනවා. ඒක තමස්ව භාවේ ඒකන හරිට පින්වත්නි ආලෝකයකින්ද නඳුරටක් ගියාගේ හිතල බලන්ටෙතකොට ඔය දෙකින් අවස්ථා දෙකින් වඩාත්ම හොඳ මොකක්ද මේ ජීවිතය හැඩුව කඳුලින් ගෙව්ුවත් යම් කෙනෙක් ඒකෙනට මේ ගෙවන පොඩි කාලය තුළ දුකින් හිටියත් හැඩුව කඳුලින් හිටියත් ලැබූ අවස්ථාව පින් කරගත්තන මේ කයිබින්දී මරණින්මත් දීර්ග කාලයක් සසරී සැපසම්පත් ලබනවා එක්කු මනුෂි ජීවිතයයක් ජීවිත කිපදනත් බොහෝ ධනධදානනි ස්තම් සම්ප ලබෙන එමනත්ත රැස්කරගත්තු පින හේතුකටක ෙවියන් ත්‍රරතිිනවා. දෙවියන්නත රිබුදුනු කළ දීර්ග කාලයක්. මනුෂ ජීවිතය අවුරුදු හැත්තෑවයි සී අයි උපරිම. නමුත් ඒ සුළු කාලය තුළට රැස්කරකගත්තු පිනේ. දෙවියන්න ද රිිබුදුනොත් ලක්ෂ ගණ ආෂ. මනුශාවෂදලින් ගත්තු ලක්ෂ ගණන සැප පිඳිරවා. කට අපට තේරුගන්නට ඕන අපි අබෝධ කරගන්නට ඕනි මේ ජීවිතය තුළ පින්හම් රස් කරගන්නට ධනය තියෙන කෙනත් ධනී නැති කෙනත් එ දිගුල්ලුවම පුරදුධ කරගන්නට ඕනිේ. ඒක මේ ජීවිතයටත් සසරේ ඇල්ියලි උපදින මේ දුක්ෂයිත සසරයේ පිළිසරණ පිණිසත් හේතු වෙනවා. නමුත් පින්වත්න මසුරු කෙනා මේ අතහැරීම ධනය පිළිබඳව අනුමුදන් විවත්න අඩු ගන. දැන් පෙන් දිනවා කියල කිව්වා මේකට දු සාදු කියරන මුදන් වන්නවත් ැමතිනෑ. බැරිවලවත් අපි කතාගලොත් පින්වත්න යම්දානකට යමරත්නන් අපිින් හෙමිදිර දාන් දෙමු මේ විදිහෙට මේ පින් කටයුතු කරම කියලා පිස්සුන්ද මේ වැඩක් නැතු වවිදන් කරඩ නෑව ඒක නිසා අපිට බෑ අපිට අපි කාටුවවත් හත අසාධාරණයකුත්නේ අපෙන් කාටවත් ගැටලුවකුත්නේ අපි වාගත්තකෙන් කාල බිලලා පින් න්නෝ ඒකනිසා කාටුවවත් අපින් කරයන්නන්නේිට පින්ගර ඕනිත්න පි දන්න නත් න එහම ගුලතාා කරන්න. දන්හිනෑ සසරී තමන් රැස්කරගත්තු පිනක් දැනටක් බුක්ති මිඳමින් ඉන්නේ. දුන්නානං යම් සසරී ජීවිතයක දන් පැන්. ඒහේ තුකටගෙන මේ ජීවිතයහුට බවබෝග ලැබිල් ඇැති. නමුත් ඒකේ පින ගෙවි අවසංගූ කල එකහවරයි. එටක තේරන්නත් නිසා තමන් රැස්කරපු පින බුක්ති මිඳමීදා පිනටම ගරහනෝ අපිට න ඔයිපින්. හිම තමක කිය තමන් බුක්තිවිින්ඳමිදා කරගත්තු පිළටම තමම් ගරහනෝ මසුරාගේ ස්භහාවේ තමන් දන්නනෑ තමන් බුක්තිවිින්ඳන මෙ පින ගෙවී අව සංගෙනවා කියලා එනිසා මසුරු කෙන තවත් කෙනෙක් දෙන ධානේවත් අනහෝදන්වින්න කමතිනෑ කියනකට චේහින්තිිකන්නවා යම් කෙනෙක් පින්වත්න දන්දන්නට උත්සාහ කරන වන ඒකනට බාධ කරනවා එනිසාම චාගේ කියනක අපගේ ජීවිතවලට හුරු කරගන්නට ඕන රණාව පින් වන්නේ. ඒක අපේ ජීවිතවලට පුරුදු කරගන්නට ඕන කරණාව. අත්තැරීම කියන කාරණාව නැතිකොට මේ සසරේ අපි අතිශීෙන් දේල්ග කාලයක් අගක් කොනක් පේණි නැතිමේ සසරේ ගමන් කරනාව යලිියල්ලි අල්ලා ගැනමෙන් අල්ලා ගැනමින් එකුතු කරමින් ගමන් කරනවා. හිස්බවක් විතර ඒ තුළ තියන්නේ එනිසා දන්පෙන් දෙනවා කියන කාරණි ඔබ තුළ නැත්නම් ඔබ පුරුදු කරගණ්ඩ චාගේ අත්හැරම කියන කාරණි පුරුදු කරගණඩ එය ඔබට බොහෝකාලෙක උපකාරවෙනෝ ඊට පස්සේ බුදුරියන් වසේ වදාළ පිහත්නී පස්වෙනි කාරණය දුප්ප්ඥස්ස පඥ්ඥා කතා දුකතා ප්‍රඥාව නැති කෙනාසමඟ ප්‍රඥාව ගන කතා කරනවා කියන්න කාරණය දුෂ කරයි. පින්වත්න ඔබ ඔබට අදදකීමති කෙනෙක්ඉන්නවා මේ ජීවිත අපි කතාකොලොත් මේ දෙවල් අනිත්‍යයින මේදවල් දුකයි මේදවල් අනාත්මයි මේ දෙවල් තුළ හිස් බවක් තියෙන්න්නේ කිය කතා කරුන් හරියට කේන් තිගන්නවා.ෙනෙකුට කිවත්. පි කොයිලා හ මරලන්නට පුලුවන්. මේ මරණයගෙන පිත්තෙක තියෙන දෙයක අප ටූරුම වෙච්ච දෙය. කියලක් කතාගලු කෙනෙක් කියන ඔන්න ඔන්න මූසල කතා කියනෝ එහමතුම කියන්නේ. අවකැපෙන කතාගනෝ ඔවව කතා කරනවාද මේ මරණයගෙන කතා කරනු බයයි. ප්‍රඥාව රහිත කෙනා හිතනවසි පින්වත්න මේ සියලු දේවල් ඉස්තිරයි කියලා. ඒ ප්‍ර්ඥාව නැති කෙනා තුළ තියෙනවා. මගේ හිත තුි තිෙෙනවා මේ පවතින දේවල් මේ විදිහටම පවත්වාගෙනයනට පුළුවන්කිෙන අදහස. මේ පවතින දේවල් යම්මෝත්තක කඩාාවටනවා විනාස වෙලා යනවා කියන අදහසට ඉගුල්ලු ඉකුලි එන්න කැමතිනෑ. එහෙම සිතුලි පහලෙනෝට ඉගුල්ු කමතිනෙ. ඒක නිසා ඒගැන යම් කෙන කතා කරපු ගමන් තරහක්කෙනවා හිතට තරහක්වා. මැරණ වෙලාව කොයි මුොදෝ ඒ ඒගෙනෙස ඒ වගෙන දැ කතා කරන්න ඕන්නේ එහෙමතම කියන්නේ. ලා මැරරි ඔව දැන්කතා කරන්න එපා. එ ප්‍රඥාව රහිත කෙනගේ ස්වභාවත්. මේ දේවල්ල අනිත්‍යය දුක්ඛ අනාත්මකින මේ ස්වභාාවයන් එයාය කතා කරන්න කැමති නෑ. මේ ජීවිතය තුළ සැපහසකන් ගැන කතා කරන්න කැමති වත්තු පිට්ටි ඉඩකඩන් හැම දේමගෙන ගුල කතාකරන හරරි කමති. මේ ලෞක ජීවිතයක් තුළ අල්ලා ගන්න පුළුවන් බදදාගණ්ඩ පුළුවන් මගේ කිය ගන්න පුුව හැම දේමගෙන. ඇය ගනන්ග උන්නන් කතා කරයි. දවස් ගනන් කතා කරයි. ඇති වෙන්නේ. නමුත් මේ දේවල් තුළතියන මේ අර්ථ රහිත බව අනාත් බව මේ වගේ දුක කතා කරන්න කැමති නෑ.ඒ ප්‍රඥ්ඥාව නැතිකම. ප්‍රඥ්ඥාවන්තය තමා පින්වත්න මේ සසරේ ස්වභාවය ගැන මේ වගේ මේ තවන්ට කියලා පවත්තකන යනට බැරිස්භාව හිතින් විමසන්නේ. එහනත්න ගතාරට කමති ඒගුල හිතන්නේ මේ සසර ගැන කලකිරින්ට ඕනේ නෑම සසරේ ස්වභාවේ භයාන කයවෝ ගැ කියන්න ඕන්න එහමත මහිතන්නේ. ඒව කතා කරන නවෂිතාවයක් නෑක අදහසී තමයින්නේ. ඔබට හොඳට මදදකී ඇති පින්වන්නේ අසනීපයක් වුණ හම්තවත් කෙනෙකුට ඒ අසනීපය සම්බන්ධෙන් ඔහු දකින්නේ හරි අමුතු විදිහටඒගැන්නේ මේ මහලුක දයක්නෙවෙයි මේ අ පලබිනිිවතාවට තම අසනිපුුණවාගේ තම හැසිරෙන්. එම ඉන්නවා. තමන්ගේ ජීවිතය ගැෙන නුවනින් බලන්න නෑ නුවනින් බලන්න ශක්තියක් නෑ. එනිසා ඒකන හැම්වෙලම් පින්වත්න තමන්ගේ ජීවිතයේ සැප පහසුවට අදාල කාරණ අවිතරයි කතා කරන්න කැමති. දුක ගැෙන කතා කරන්න කැමති න. විදිහට පිවත්න බදුරියන්ස දාල යම්කින ප්‍රඥාව නැත්නම් ඒකිෙන මේ ජීවිතේ මේ සසරේ දුක අනිත්‍ය මෙනෙහි කරන කැමති නෑ අනාත්ම සභාවය ගැන කතා කරන්න මෙනෙහි කරන කැමති නෑ. මේ දේවල් නිත්‍යයි හැමදාාව මේ ජීවිතය පවතිනවා කියෙන අදහසින්තම ඉන්ටුසා කරන්නේ. එකනා හැබැයි පංවත්න මේ සසර ගමනින් මිදන්නට මේ ධර්මය ුදුජාණන්හන්සේනමකගේ ධර්මය තමඟ ජීවිතයට ගලපගන්නට අවස්ථාවක් ලැබෙන්නේ තමන්ගේ නුවන මෙහෙ වන්නේ නෑ මේ ධර්මය අවබෝධ කරගන්නට තමන්ගේ ජීවිතර මේ ධර්මය ගලපගන්නට නුවන මෙහ වන්නේ නෑ එනිසා හෝට මේ ධර්මය තුළ පිළිසරණක් නෑ පඥ්ඥාවන්තස්සායන් දම්මෝ මේ ධර්මය කියල කියන්නේ ප්‍රඥ්ඥාවන්තකෙනට තියෙනයක්. ධර්මය පිරන ලබන්නන්නේ ප්‍රඥන්ත කෙනන පින්වන්නේ. එනිසා ප්‍රඥාව නැති කෙනා මේ ධර්මයෙන් පිළිසරණ ලබන්නට සුදුසෙක්නෙවෙයි ඔහු වෙතන ද අපපහෝසත් සසර යොහේ ඇදියන් දුකටම දුකටම නැමත පැටින කෙනෙක්. එනිසා ඉපදුන යම් ජීවිතයක දෙක හොඳයිගේ අල්ලගන්න කෙනෙක් නිරන්තරේම. එනිසා අපි නිරන්තරේ මුත්සා කරන්නට ඕන පින්වන්නේ මේ ධර්ම මංඟ විත ගල්පගන්නට අපගේ නුවන මෙහේ වන්ට ඕනිි. ආනෙ ඒකෙනා තුළතුම ප්‍රඥාව වැඩෙන්නේ. තමන්ගේ නුවන මෙහි වන්ට ඕනි. ඒකට උත්සාහයක් ගණ්ඩෝනිි. ආනිෙ ඒකෙන දකිනවා මේ දෙවල් අනිත්‍යයි. දුක්කායි අනාත්මයි තමන්ගේ වසගේ පොවත්තගනයනට මෙම බෑ අපගේ ජීවිත ඉතාමත් කෙටි කාලයයි. මේ දේවල් විනාස වෙලා යනවා කියලා ඒකෙනා දකිනෝ. ඒකන හිතනවා. නන මෙහේ වනවා දහම්පදය කැෙකට ඒකනට තමා තමඟ ජීවිතයට ඒ දහම්කාරණ ගලපකන්නට ශක් තියලබෙන්නේ හැක අවුලබෙන්නේ. එනිසා ප්‍රඥාවන්තයාටයි මේ බුද්ධ ශාසනය පිළි සරණතියෙන්නේ මේ ධර්මය ප්‍රඥාවන්තයයටයි ප්‍රඥාවන්තයයි මේ බුද්ධසාාසන මේ ධර්මය හොයාගෙන යන්නේ එනිසා ඔබගේ ජීවිතයට ප්‍රඥාව වැඩිදියුණු කරගන්නට නොවන මෙහේවන්නට අධිෂ්ඨාන කරගන්ට ඕනි. යම්කිෙනෙක් පින්වත්න මේ ජීවිතයේ ශ්‍රද්ධාව පවතිනවන. බුදුගුණ දම්බුණ සඟගුණ අහල සතුට වෙනෝ. තවකිනුගේ යහපත හිතනවා. තවකිෙක්ගේ ගුණයක්මයි දකින්න පෙන්වත්න්නේ. ධර්මය යම්කිෙනෙකි ඉගැන්වන ශ්‍රද්ධාව තියෙනකෙන ඒ ගැන්වු ගුරුවරාව පුදනවා. ත ජීවිතයට මේ කතා කරපු කාරණාවවලින් පළවෙනි කාරණාව ශ්‍රද්ධාව. දෙවිනිකාරණ අපි කතා කලා පින්වත් සිිල්වත් කෙනා පිළිබඳව. සිිල්වත් කෙනා සීලය ගැන කතා කරන්න කැමති. ඒ සිල්වත් කෙන පින්වත්නි සීලේ නිසා තමව හවාදක්මන්නෙත් නෑ හොඳට මතක තියාගන්ඕෝනි සිිල්වත් කෙනා තමංරකින සීලේ නිසා තමංව හවාදක්වඩ උසා කරන්නෙ නෑ අනුුව හෙලාදකින්නෙත් නෑ සිිල්වත් කෙනාගේ ස්භාවය. දොසිල්වත් කෙනත්තෙක්ක මේ සීලේගෙන කතා කරටත් බෑ සිිල්වත් කෙනත් එෙක්ක සීලේගෙන කතා කරට පුළොුන් අගේ කරනවා. ඒ කෙනයි මේ සීලය ගෙන කතා කරට කැමතිබෙන්නේ ඒ දෙවනි පුද්චලයා අපි ගැගත් තුන් නි පුද ගලය බදුරියන්සේ වදාලා බහුස්ෘත කෙනා බහවුස්ෘත නොවනකිනත් එක් මේ බහස්ෘත දේවල් කතා කරන්න බැපින් වන්නේ එතකට බහුස්ෘත කෙනාගේ සභාවය බහස්ෘත කතා එහෙනකොට කැමති මේ ධර්ම මේ ධර්ම ආශ්වාදය මේ ලබමින් ධර්මය කතා කරන්න මේ බහස්ෘත කෙන හරි කැමති පිින්වන්නේ ඒ කතා කරන ක්‍රේතුලින්ගේ ධර්මීින් ආශවාදයක් ලබනවා එක තමයි බහස්ෘත ක ෙනගේ සභාවය නමුත් බහස්ෘත නොවනකිෙන භහස්ෘත දය කතා කරන්න මැලි පෙනවා බහුස්ෘතකෙනත් එක පින්වත්නනි ධර්මය කොත්තරම් කතා කළත් කොත්තරම් කතා කළත් අරු දෙයක් ඇතිවෙන්නේ ඒක තමයි බහුස්ෘත කෙනාගේ ස්වභාවය ඔබ හොඳ සිහි කරල බලන්ඩ ඔබගේ ආශ්‍රය කරන මටේ පිටයාගේ ස්භාවය කතා කරන්න ගත්ත ධර්මි පිළිබඳ අරුබුද්දු ගොටයි විවිධ අදහස් ඊග පුද්ගල බුදුරියන් වන්සේ වදාළ පින්වත්න්නේ ත්‍යයාගවන්ත කෙනා මසරු කෙනා මේ ධානය පිළිබඳව වත්හැරීම් පිළිබඳව කතා කරන්න කැමති නෑ. නමුත් ්‍යයාාගබන්ත කෙන මි චාගේයකීන්න ජීවිතයට පුරදු කරකගත්තු කෙන පරිත්‍යයාග ගැන හැනකොට හරි සතුට වෙනවා. කවරරි කෙනෙ දන් පෙන් පිදුවන අනු හෝදගැනවා. ඒක තමයි පරිත්‍යාගත් තමගේ ජවිතයට අත්තැරීම පුර පුරුදු කරපු කෙනාගේ ස්භාවය. කෙනෙක් පින්වත්නි ධර්මය හැනකොට මේ ගේ ජීවිත අතර දාල යනවා. අත්තර පුෘදු කරපු කෙනා අත්තේරීම පුරුදු කරපු කෙනා හිතන්න දන්පැන් පුදන්නටවත් සිතක් පහල නොවෙන කෙනා මේ සසරේ යම් දවසක දහම්පදයක් ඇැහිලා තමන්ගේ ගිහි ජීවිතය අතාරීද අත්තාාරී නෑ ඇ පුරුදු කරල නෑ නමුත් ්‍යයාගබන්ත කෙනා මේ පරිත්‍යාග කියන එක පුරුදු කරපු කෙනා ජීවිතේ අන බුදුරජාණ වන්සේ නමක ධර්මය හැෙනකොට? ඒ තමඟි ජීතයට ගලල්පගන දුක් සහිතමේ ගේහිජීවිතය අත්තරල දල යනවා. ඉස් සත්‍ය ස්වාගෙනයන වයි පිලිසරන ලබන්නට මේ බුද්ධාසට එනවා. ඒ සසරේ පුරුදු කරපු ස්භාවෙනසා අත්තැරීම පුරුදු කරපුනිසා. ඒමනතුවයා අත්තරන්නේ දන් පැන් දෙන්නේ ප්‍රසිද්ධියයටට නෙමේ ප්‍රසිද්ධියට යම්කිෙනෙක් දන් පැෙනවන අර්ථරාහිතයි තමගි ජීවිතයට ගුණය ගැලපිලනේ. ඉනිසා පින්වත්නී ාගේ කියන්නේ චාගේ කියල කියනන්නේ තමඟගේ ජීවිතයට ගලපගනට ඕන දෙයා පුරදු කරගන්නට ඕනු දෙයක්. ඊගාටි බුදුරියන් වන්සේ දේශන කොට වදාල අප ඉගෙන ගත්තේ ප්‍රඥාවන්ත කෙනා ගැන. පස්සනි කාරණි පස්සනි පුද්ගලයා. ප්‍රඥාවන්ත කෙනා අනිත්්‍ය දු නාත්ම ගැන පින්වත්යපි කතා කරනව කියලාපිගෙන ගත්තා. ප්‍රඥාවන්ත නැති කෙනාමේ අනිත්‍ය දු කනාාත්ම ගැන කතා කරන කැමතිනෑ. ියල්ල ස්ථාවරයි හැමදා මබට පවත්වකනයන්නට පුළුවන්කිෙන දහසසි තමමා එය ඉන්නේ. ප්‍රඥාව දියුණුරගන්න කැමතිනෑ මේ ප්‍රඥාව නැති කෙන නමුත් ප්‍රඥාවන්තකෙන නිරන්තරම කැමති තමගේ ප්‍රඥාව දියුණු කරගට ඉට දාළ කාරණ කටයුතු තම කරගන්නේ. එනි සැතම පින්ත්න මේ බුද්සාසනයේ දියුණුවක් ලබනවනගේ ප්‍රඥ්ඥාවන්තය ප්ඥාවන්ත සයන් දම්මූ මේ ධර්මී තියෙන්නේ ප්‍රඥ්ඥාවන්තය උදිසා. මේ සභාාවයන් පංවත් මේ පුද්ගල සභාවයන් අතීතය එෙමයි වර්තමානත් එහෙමයි යම්තා අනාගතයේදී මේලෝකයේ මනුෂ්‍යයන් ඉන්නවාද එ සලුදනාගේ ස්වභාවත් මේකනස්භාවගින් යුක්තයි ඕනෑම කාලයකිද මේ කියන සභාවයන්ගේ යුක්ත වෙන පිංවත්න්නේ. අපි මේ කතාගේ පින්වත්න්නේ සේක බලධර්ම බුදුරජන් වහන්සේ මේ දේශනා කටවදාලේ සේක බල ධර්ම ගැන. ස්‍රද්ධහ සීල සෘත්්‍රතියාග ප්‍රඥාව ගැෙන. යම්කිෙනෙක් මවත් මේ සේක බල ධර්මයන් දියුණු කරගන්නවා නම්. මේ උතුම් ධර්මය හැසිරන්න වෙනත් බාහිර කරුණුආගය කෙනා හොයන් නිනෑ. මේ ධර්මය තුළටම බැසගෙන මේ ධර්මයම පිළිසරණ ලබා ගන්නවා. ඒ මේ සේක බල ධර්මයන් දියුණු කරගතු කෙන. එනිසා ඔබි ජීවිතය තුළත් මේ සක බ ධර්මය දියුණු කරගන්න උත්සාගන්නටව. ඒ නිසා පින්වත්නී ඔබාප සිලු දෙනාටම ඒ උත්තුම් සේකපල ධර්මයන් වඩාගෙන දවුණු කරගෙන මේ උතුම් චතුරාරය සති ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාධ 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 පින්වත්නී අදදවසේ මෙයාකාරයට ක්කරු යකත්ත ධර් දේශනව සඳහා බැතිබර අනුග්‍රහ දායකත්වය දරුවේ ගිරිවුල්ල බෝපිටයේ පදිංචි පිින්වත් S පීරත්න ස්වාමි පුරුෂයාා දරුවන් දෙදෙන ඇතුළු මොනුබුරු මිනිබිරියන් පිරිස එවගේ එච්චම් චිත්‍රා හේරත්මහත්මය සහ එ සවිනීතා හේරත්මහත්මිය ඇතුළු එ පවුලේසිලු දෙනා විසින් මේ උතුම් පින්කමට ප්‍රධාන අරමුණ කරගත්තේ හැටතුන් වවෙනි ජන්මදිනය යෙදෙන එ ලිතාහරත් මහත්මට නිදක් නිරෝගී සූපත් භාාව ප්‍රාත්නා කරනට. පින්වත්න මේ ධර්ම ධර්මය වශසිින් රැස්කරගත්ත මහානියපුුණ ධර්මයන් අපි පළමයෙන්ම සියලු දෙවියන්ට අනමෝදන් කරමු සක් දෙවිඳුන් සතරවරන් දෙවන් තිසටක් සෙම්පති දෙවරු මේ පින්ගන මෝදන් වෙෙත්වා ඔබාප සිරු දෙනාගේම ඉෂ්ටකාමී සියලු දෙවියෝ මේ පින්වන මෝදන් වෙත්වයි වගේම ප්‍රදේශ බාලල් පලාාත් ාල්. ු දෙදියෝද පිංකැමති සියලූම් දෙ වියූමේ පින්ං අනුමුදන් වීමෙන් දෙවියන්ට තුතුම් චතුරාර්ය සතය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාධ සාධසාධ එවගේම මිය පරලවගේ මෑනියන්ට පියාණන්ට සහ සහෝදරයන් දෙදිනාට මෙ පින් අනුමූදන් කරනවා එවගේම අන්තසර පුරාවට මේ පරලොගේ සිලු දෙනාටත් දාකත්ය දැරූ පින්හතුන්ගේ නමිනුත් අනන්තසර පුරාවටම ලෝගේ සිල් ට ද් පකාර කළ සියලූම පිංිත්තුන්ගේ නමින් සස්තර පුරාටෝම මේ පරලෝගේ සියලු දෙ නාටත් මේ පින්ංහන මුූදන් කරනවා. ඒ සිලු දෙනාගේ පරලොවජීවිත සූපත්වෙෙත්වා සූපත්වෙෙත්වා එ සියලූම දෙනාටත් මේ දුක්ෂහිත සසරෙන් ඉතරවන්නට උතුම් චතුරාර් සතති ධර්මය ඔබෝධ කරගැීම පිණිසම මේ සීලු පුුණනිි ධර්මයන් හේ තුපකාර වේවා සාධසාධ සාධ ප්‍රැස්කරගත්තවම සියලූම පුුණි ධර්මයන් අපේ ගුරුදවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්නත් ලක ස්වාමින් වහන්සේටන මුොදන් කරනවායි වගේම මහම වනාාවාසී රටවාසී ලෝකවාසී මේඋතුම් ගෞතම බුද්ධවාසනය පිළිවෙත්පුරන සියලූම පින්වත් ස්වාමින්වහන්සෙලාටනු ෝොදන් කරනවා නිදුක්වේවා නීරෝගිවේවා සූ පත්වේවා කායික මාංසික සපස සහැල්ලුව සැලසේවා දීර්ගාාවච සලසේවා උතුම් චතුරාර සතති ධර්මය අවබෝධ කරගන මෙයවුතුම් ගෞතම බුද්ධාසනය තුළදීම. එවතුම් නිවන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාධ 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 ඒගේ ග න් වන්ස ට ෙද්‍ය පේක්ෂ සියලු දූ පුතුන්ටත් මේේ පිංගන ොද කනවා සොද හකාර ම්ඩලෙ සිලු දෙනටත් ්‍රධ මාසි ධර්ම දාන සාමාජිකින්ටත් ලු පින්ං ොද ෙත්. සිල්ලද ගේ ජීවිත සූ පත් ත්වා සූ ත් ත්වා ಾයික මානන්සික දුප්පීඩා දුරවෙලා ಕಾයික මාಾන්සික සප ස ඇල්ුව සලසේවා නිදුක්භාාව නೀරෝගීභාවේ දීරි ගාශ සලසේවා උතුම් චර සධර්මය අවබෝද්ධ කරගන මෙ වතුම් බුද්ධසාාසන පිಸරන බන්නට මේ සීල් පුුණිධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සා එවගේම දැනට පිළිකා රෝගෙන් පෙළෙන සහෝදරී ඇතුළු සියලෝම පිළිකා රෝගීන්ට මේ පින්ං අන මෝදන් කරන්නට මතක්කර තියෙනවා. එවගේම සුජීවත්ව සිටින්න පවුලෙ සිලු දෙනාට එවගේම දූදරුවන් පිරිසට නිදුක් නීරෝගීභාවේ තීරිගාාවෂ සැලසේවා කරන කියන ධාර්මෙක කටයුතු රැකීරක්ෂා දියුණුවෙන් දියුණුවට පත්වේවා. මේ පවුල්ලල දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දාකතවය දෙරු පිංවතුන්ලාට ඒවාගේ මේ පිංවතුන්ලාගේ පෞුල්ලල සියලු දිනාටත් මේ පිංගන මුූදන් වෙත්වා ඒ සීලු දෙනාගේ ජීවිතද සුවපත්වෙත්වා සූපත්වෙත්වා නිදුක්්භාවේ නිියවුරෝගීභාවේ සූපත්භාවේ කායික මානටසික සප සැහැල්ලුව දුක්පීඩා දුරුවෙලා සුවසේ මේ ජීවිතය ගෙවන්නට වාසනාවල් ලැබේවා කල්්‍යයානමිත්‍ර සේවනී සැලසේවා සියලු දෙනාටමත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මෙ දුක්ෂයිත සසරින් එතරවන්නට මේ රැස්් කළ සියලු පොුණිධර්මයන් හේතුපකාර වීවා සාධ 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 පින්නතුබ සිරදිනාටම තිෙරුවන් සරණයි. නම්ම බුද්ධාය.